අපේ ඉතිහාසයේ වසර 200කට අතීතයට ගියාම ඌව වෙල්ලස්සේ සිද්ධියක් ගැන එනවා මතකෙට. මෙහිදී තින්නව ප්‍රධාන පාර්ශව හැටියට විදේශීය සුදු මහත්තුරු ලංකාවට හිතවත් දේශ හිතයිසි කණ්ඩායමකුත් දේශ විනෝදී කණ්ඩායමකුත් එතන කියවෙන කතාව ඇතුළේ. මේ අද වසර 200කට පස්සේ මතුවී තිබෙන තත්ත්වය ඒහා ගැළපුවොත් ඔබ වහන්සේ කොහොමද ඒක ගලපගන්නේ? ඔහර හිස්ට්‍රි රිපීට්ස් කියලා තියෙනවනේ, ඉතිහාසයේ හැමදාම රිපීට් වෙනවා, ඉතිහාසයේ හැමදාම පුනරුච්චාරණය වෙනවා. දැන් බලන්න 2015 මට මාළඟගේ පත්තර කොලේ තියෙනවා, 2015 මාධ්‍ය සාකච්ඡාවක් කැඳපු වෙලාවක මම සඳහන් කළා 815 වෙච්ච වැරද්ද 818 හදාගත්තා. 815 රට පාවා දෙන්න විදේශිකයොත් එක්ක එහෙමත් නැත්නම් සුද්දොත් එක්ක එකතු වෙලා ඔවුන් එක කටයුතු කරපු කෙනෙක් තමයි මොනරවිල කැපිටිපොල. කැපිටිපොල මේකට අස්සම් කළා මේ පාවා දීමේ ලේඛනයේට. හැබැයි 18 වෙනකොට කැපිටිපොල කැරළට නායකත්වය දෙනවා. ඒ නිසා මම සඳහන් කළා මෛත්‍රීපාල ජනාධිපතිතුමත් 15 සතුරුත් එක්ක හිටියට 18 වෙනකොට මේකේ සතුරුන්ගෙන් ඈත් වෙලා සොදේශීය එහෙමත් නැත්නම් අපේ හදගස් මඳුරන දේශීයත්වයේ සමග අපේකම සමග එකතු වෙවි කියලා. මට මං හිතන්නේ කවුද අර මේ නක්ෂත්‍රවල එහෙම ප්‍රසිද්ධයි ඉන්නවනේ. ඒ අය කෙසේ වෙතත් මම මේ කියපු අනාවේ කිය දැන් සනාත වෙලා තියෙනවා. හැබැයි එදත් 18 කැරැල්ල අපි ජයග්‍රහණය කරේ නෑනේ. 18 කැරැල්ල පටන් ගත්තට අපිට කැප්පිටිපොල අහිමි වුණා මිසක් අපිට අපේ ශ්‍රී ලංකාවේ දේශහිතයිසින් විශාල පිරිසක් ජීවිත පරිත්‍යාග කළා මිසක් අපිට 18 ජයග්‍රහණය කරන්න බැරි වුණා. ඒක 1900 ගණන් දක්වා ඇදිලා ආවනේ. ඉතින් ඒ නිසා මේ අර්බුදය අපිට අදටත් තියෙනවා. ඒ නිසා මෙවර අපි මේක ජයග්‍රහණය කරන්න ඕනේ. ඒකට අදාළ පසුබිම තේරුම් ගන්න ඉතිහාසයෙන් පාඩම් අරගෙන. ඒ නිසා අදටත් තානාපති කාර්යාලය ඇවිල්ලා ඉන්නවා. ඔය ඩොයිලිල වගේ අය අදටත් ඉන්නවා. ඒ වගේම එදා පාවා දීපු මොල්ලිගොඩලා එක්නෙලිගොඩලා අද ඉන්නවා. එදිනසාවේ සමස්ත ක්‍රියාවලියම තියෙනවාද? කොටින්ම එදා රාජසිංහ රජුරුව අල්ලගෙන යන්න හදන වෙලාවේදී එතුමා කිව්වා මං එක අඩියක් තියන්නේ උඹලා මාව උස්සන් යන්න ඕන කියලා. ඊට පස්සේ තමයි දෝලාවේ පල්ලක්කිය තියාගෙන අරගෙන යන්නේ. යන වෙලාවේදී මිනිස්සු අඬා වැළපෙනවා, අනේ අපිට රජෙක් නැති වුණා නේද කියලා. ඒ වෙලාවේදී එතුමා කියනවා උඹලා දැනගනින්නලා මේ රටේ මේ පාවා දෙන නිලධාරි මේ පාවා දෙන නිලමෙල ටික නොහිටියනම් උඹලට තවදුරටත් උඹලට කිරීටයක් අයිතියි කියලා. හැබැයි ඒ වෙලාවේදී රජුරුව ගිය වෙලාවේ රජුරුව යනකොට අන්න වඩුගයා උස්සගෙන යනවා, වඩුගයා පිටමං කරන්න අරන් යනවා කියලා සතුටු වෙච්ච සිංහලයට යුකුත් හිටියා. ඒ නිසා අදත් ඒ தත්ත්වය හැමමයි. අද අපේ රටේ දැන් ඔය මේ ඇතිවෙච්ච 2015 ඇතිවෙච්ච පරිවර්තනයත් එක්ක මේ රට බේරාගත්තු නායකයා රට ස්වයං පෝෂිත කිරීම දක්වා අරගෙන ගිය නායකයාට එරෙහිව ඒ වගේ කතා ප්‍රචාරය කරන්න කතා කරන්න පිරිසක් හිටියා. ඒ නිසා ඔබතුමා සඳහන් කළ කාරණාව අවුරුදු 200කට කලින් සිද්ධ වෙච්ච දේ ඒ විදිහටම තව අවුරුදු 200කට පස්සේ දිනවකවානු හොඳටම සැසඳිලා එම යුගයේදීම ඒ විදිහටම සිද්ධ වෙනවා අපිට පේනවා.